දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 493 වැනි ටෙලිවැකිය. පාස්කු ප්‍රහාරය ගැන මේ අදත් වාද විවාද නේද? පාර්ලිමේන්තුවේ අද සිට දින තුනක යලිත් විවාදයක් පැවැත්වෙනවා පාස්කු ප්‍රහාරය ගැන. දැන් මේ වන විට පාස්කු ප්‍රහාරය ගැන දින 11ක් විතර ඔය පාර්ලිමේන්තුවේ වාද විවාද කරලා තියෙනවා. හොඳේ අඩුම ගානේ මේ දින 11ක වාද විවාදවලට රුපියල් කෝටි 13ක් විතර, හරිය රුපියල් කෝටි 13ක් විතර වියදම් වෙන්නම ඕනේ. හොඳේ ඒ නිසා ආයේ මේ 3 දින විවාදයෙන් පස්සේ ඔවුන් මේ මහමොලකරු එහෙම අල්ලගන්නව හැම නෙවෙයි, හොඳේ නේද? විවාදයෙන් පස්සේ අල්ලගත්තොත්, හරිය ඔය විවාදයෙන් පස්සේ මහමොලකරු අල්ලගත්තොත් ටෙලිවිකේටත් කියන්ට මතකනේ නේද? මහමොලකරු අල්ලගන්න මේ හරියට අපි ගෝඨාභය ජනපති කලා වගේ කියලා උපහරණයක් එහෙම අපි කිව්වා නේද? ඒ වගේමයි මේ සරත් වීරසේකර මහමොලකාරයව ඇල්ලුවා වගේ කියලා උපහරණයක් දාගත්තත් ඉතින් වරදක් නෑ. හොඳේ ඊළඟට තව තියෙනවා ඉතින් ඕනේ නම් ඒ වගේ කතා. අර්ජුන් වෙඩිමට ගිහින් එනකන් බලන් ඉන්නවා වගේ නේද? ඇයි මේ මහබැංකු හොරු හිරේ ගියා වගේ විවාද කරලා මහමොලකරුව අල්ලගත්තා හොයාගත්තා වගේ කියලා ඔන්නම් ඉතින් අලුත් උපහරණයක් ඔය මේ 3 දින විවාදයෙන් පස්සේ එකතු කරගන්නත් පුළුවන්. හොඳේ අමතක වුණානේ තව අලුත් උපහරණයක් තියෙනවා. අනේ දහ දුක් විඳින රටේ ජනතාවත් එක්ක හොඳටම දුක් විඳින මැතිය මැත්තන්ලා වගේ කියලා, හරිද? ඒ කියන්නේ දහ දුක් විඳින ජනතාවත් එක්ක හොඳටම දුක් විඳින මැති ඇමැත්තන්ලා වගේ කියලා, හරිද? ඔවුනේ දැන් මේ වන විට රටේ ජනගහණයෙන් 158ක්, හොඳේ 158ක් දුප්පතුන් වෙලා කියලා අලුත්ම ලෝක බැංකු වාර්තාව, හරිද? මේ ඊයේ පෙරේද ආපු ලෝක බැංකු වාර්තාව පෙන්වලා දෙනවා. රටේම ඉන්නේ 2,25,00,000යි. ඒකෙන් 158ක්ම දුප්පතුන් වෙලා, හරි? අපි නෙවෙයි කියන්නේ, හොඳේ ලෝක බැංකු වාර්තාව, හොඳද? ඊටවත් වඩා ඉතින් නේද? 127කට විතර කන්ට නෑ කියලා පිළිගත්තේ කවුද? රටේ පාලකයානේ නේද? ඒ නිසානේ රටේ පාලකයා 127කට විතර හාල් කිලෝ 10 ගානේ නේද මාස දෙකක් කන්ට කියලා හාල් කිලෝ 20ක් බෙදන්නේ. එහෙව් රටක ඉතින් මැති අමත්තන්ල විතරක් සැපට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැනේ නේද? උන්දලට කොච්චර අමාරුකම් ඇද්ද ඈ? ඒ උන්දලට මොනතරම් අමාරුකම් ඇද්ද නේද අප්පා? ඒක හොඳටම තේරුනේ මේ ඊයේ ඔය මහින්ද අමරවීරගේ ලයිට් බිල එළියට ආවට පස්සේ, හරිද? මිනිස්සයාට ගෙදර ලයිට් බිලවත් ගෙවා ගන්න විදියක් නැති තරමට දුකට වැටිලා, හරිද? අනික ඉතින් ඔය කියන තරම් ලොකු ගානකුත් නෙමෙයි, හරිය? ලොකු ගානකුත් නෙමෙයි මේ ලයිට් බිල. රුපියල් 120,000ක් විතර වගේ මාසෙට, හරිද? ඒකක 1000ක් විතර තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකක 1000ක්. හොඳේ මං හිතන්නේ අධ්‍යාරක්ෂිත කලාපයක තමයි ඔය නිවස පිහිටලා තියෙන්නේ. එක්කෝ අලිවැටක් ගහලා තියෙනවා ගොයම බේර ගන්නට අධ්‍යාරක්ෂිත කලාපේ. එහෙමත් නැත්නම් ඉතින් අලි බය කරන්ට ලොකු මේ ලයිට් ගහලා ඇති නේද? සමහර වෙලාවට ගෙදර වීමෝලක් දාගෙනද දන්නේත් නැහැ. කොහොම වුණත් ඒ ලයිට් බිල ගෙවලා තියෙන්නේ අමාත්‍යංශයෙන්. ඇමතිතුමාට කොච්චර අමාරු වුණත් උන්නහේ ඒ වුණාට කියලා තියෙනවා මාසයකට ලක්ෂය පැනලා එන බිල මමම ගෙවන්නම් කියලා, හරිද? උන්නහේ එහෙම කියලා තියෙද්දිත්, කියන්නේ උන්නහේ කියන්නේ මේ අමරවීර ඇමතිවරයා එහෙම කියලා තියෙද්දිත් ඒකවත් තේරෙන්නේ නැති පෞද්ගලික ලේකම් අත්වැරද්දකින් ඒ බිල අමාත්‍යංශ මුදලින් ගෙවලා දාලා නේද? අනේ වගේ පෞද්ගලික ලේකම්ලා නේද සියලු මැතිමත්තෙන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ කොහොම වුණත් නේද? උන්දලගේ ලයිට් බිල් මෙහෙම අත්වැරදීම් වගේ ගෙවලා දැමේවා, ගෙවලා දැමේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු නේද? ඇමතිවරුන්ගේ දුක් වේදනා සියලු බිල් හිරුදුටු පිණිසේ නිමේවා නේද? පොඩි එවුන්ට මේ කවුරු පිනට දුන්නත් ගුල්ලෝ සහිත හාල් නොලැබේවා. අයි වාක්‍ය මේකට අදාළ නැහැනේ නේද? හිඟන්නන්ට කොහින්ද උණුපත් කිව්වසේ උඹලා අපිට කියන්නේ ළමයින්ට මේ නිකන් ආහාර දෙනවට අමතරව මේ හැම් සොසේජස් කුකුල් මස් චීස් බටර් දෙන්න කියලාද නේද? ඒවා ඉති අපේ ළමයින්ට විතරයි. දෙනගුල්ලෙක් එක්ක කාලා හිටහල්ලා නේද? ඕ පසුගිය කාලේ ගෝඨාභයගේ ආණ්ඩුව කාලේ ගුල්ලෝ හාල් තියා මුකුත් නැතුව අගේට පෝලිම්බල හිටියේ නේද? අනික මේ හාල් ජනපතිගේ හාල් කිලෝ 10ට අයිති නෑ. මේ හාල් මේ අපිට නිකන් ලැබුණා පරිප්පුත් එහෙමයි. හොඳේ එහෙව් එකේ එනවා මෙතන නිකන් ලැබුණු අස්සයාගේ දත් ගනිනා වගේ හාල්වල පරිපුල ගුල්ලෝ බලන්ට නේද? අනික ඉතින් මේ අපි දන්නේ අපි විඳින දුක ජීවත් වෙන්න
අවුරුදු 3-4කින් අලුත් වාහනයක් ලැබුණේ නැහැ. මේ තියෙන ප්‍රාඩෝ ලෑන්ඩ් ක්‍රූෂර් වල යනකොට කොඳුනාරටිය රිදෙනවා. ඒකයි අපි මේ දැන් ඉතින් මේ අලුත් වාහනයක් ඉල්ලන්නේ. අපිට ඡන්දෙට ගමට යන්නත් තියෙනවනේ නේද? අර කවුදෝ මන් දන්නේ නැහැ ගෙනල්ලා තියෙන අදිසුකෝග්බෝගී වාහන සෙට් එක නේද? වාහන 112ක්ද කොහෙට තියෙනවලු කෝටි 700ක් විතර වටින. අපිටත් දෙන්නකෝ. ඔන්න මේ අපි ඉල්ලුවා කියලා අපිව ගාව ගන්න එපා. මේවා මේ ඊට ඉස්සෙල්ලා ගෙනල්ලා තියෙන්නේ. හොඳේ හරිද? රටටම වාහන ගෙහින්ට තහනම් කරපු වෙලාවක බදු ගෙවන්නෙත් නැතුව ලෑන්ඩ් ක්‍රූෂර් ප්‍රාඩෝ වගේ ගෙන්නපු මේ උන්දලා උලතියන්ට ඕනේ නේද? ඒ ගමන් ඒ වාහන ටික අරගෙන මේ අපිට බෙදලා දුන්නත් පවු නෑ. අනික ඉතින් අපේ 225න් 150කට විතර දූෂණ චෝදනා තියෙනවා කියලා සංවිධාන 10ක්ම මේ ඊයේ පෙරේදා කියලා තිබුණානේ. ඒ කියන්නේ පොලිසි වලට බලපෑම් කිරීම, සුරාබදු බලපත්‍ර ලබා දී මුදල් ගැරීම, නීති විරෝධී පුද්ගලයින් ආරක්ෂා කිරීම, කොන්ත්‍රාත් වලින් ගසා කෑම නේද? රාජ්‍ය මුදල් අයථා පරිහරණය ඒ චෝදනා අතර ප්‍රධානයි. හැබැයි ඉතින් එක චෝදනාවක් නම් බොරු. හොඳේ පොලිසි වලට බලපෑම් කිරීම. හරිද? ඔය මැති ඇමති මන්ත්‍රීලාට ඒවා කොහෙද නේද? ඒවා කරන්න බෑ. මොකද පොලිස් ඇමතිත් එක්ක ලේසි නෑ. පොලිසියට බලපෑම් කරන්න මොන ලොක්කෙකුටවත් ඉඩ දෙන්නේ නැහැ. මම බයත් නැහැ කියලා නේද පොලිස් ඇමති නිතර කියනවානේ. ඒ නිසා පොලිසි වලට නම් කාගෙන්වත් කිසිම දවසක මේ දැන් මේ වෙනකොට බලපෑමක් එල්ල වෙන්න විදිහක් නැහැ කියලා. ඕන් එහෙනම් එහෙමත් අපි උපහැරණයක් එකතු කරමු නේද? කාටවත් බය නැති අපේ පොලිස් ඇමතිතුමා ඉන්නකම් ආයි පොලිසියට බලපෑම් නැහැ කියලා. එහෙම උපහැරණකුත් එකතු කරගමු කියලා ඕන් අද ටෙලිවැකිය අවසන් කරනවා.